අපේ ස්කෝලේ ඉඳන් වර්ක් කරේ අපේ අම්මා ටීච් කරා. ඉතින් මම කොහොමද උඩ තට්ටේ ඉතින් මම දැක්කා කවුද කියන්නේ මොන හරි රෂ් එකක් අපේ ස්කෝලේ තිබුණා. ඉතින් මම දැක්කේ අපෝ කියන්නේ වාහනේට කවරි දානවා. මම දැක්කේ නෑ කවද දැම්මේ කියලා. ඉතින් මම උඩ තට්ටේ ඉඳන් බලද්දි මම දැක්කා කියන්නේ අපේ අම්මගේ සාරියක. ඊට පස්සේ මම දන්නවා අම්මට සමහරවිට අසනීප වෙනවා කියලා. අම්මගේ සාරියක දැක්කා පස්සේ මං ඒවල මං සමහරවිට ගොඩක් සෙන්සිටිව්. කියන්නේ මම තමයි අම්මට ගොඩක්ම ක්ලෝස් අපේ ගෙදර. මම ගොඩක් බය වුණා ඒ වෙලාවේ. ඊට පස්සේ මම ඉක්මනට අපේ ඔෆිස් එකට ගිහිල්ලා අපේ කියන්නේ ස්ටාෆ් එකෙන් මං ඇහුවා මොකද්ද උනේ කියලා. ඊට පස්සේ කිව්වා මේ අම්මට අසනීප වෙලා අම්ම ගෙනියනවා කියලා. ඊට පස්සේ මම දැන් මට ඉවසිල්ලක් නැහැ දැන් මොකද්ද උනේ කියලා දැනගන්න. මොකද මාව ගෙනෙච්ච නැහැ දැන් මං අඬනවා දැන් ඉස්කෝලේ. මම තනියෙන්. මොකද මං හිතා දැන් අම්මට මාඩි වෙලාද කියන්නේ ගොඩක් දරුණුයිද මොන හරි එහෙම කියලා. ඊට පස්සේ කොහමරි අම්මව හොස්පිටල් එකට ගෙනියලා අපෝ පැයකින් විතර ආව කට්ටිය අම්මගේ ජුවලරිසුයි හෑන්ඩ් අර කියන්නේ අතේ දාගෙන ඉපු ජුවලරිස් ඔක්කොම අරගෙන කියන්නේ මම හිතුවේ ඒ වෙලාවේ කියන්නේ අම්ම නැති වුණා කියලා. මට කියන්නේ ඒක මට මතක් කරද්දි දැන් හරි අමාරුයි මට කතා කරන්න. ඊට පස්සේ මම ගොඩක් ඒ වෙලාවේ ඇඬුවා. ඊට පස්සේ කොහමරි සර්ලා ටීචර් ලැවිලා කිව්වා මේ නැහැ බය වෙන්න ඕනේ නැහැ. අම්මට මොකද වෙලා නැහැ කියලා. ඊට පස්සේ මාව يعني මම ගොඩක් අඬපු හින්දා සර්ලා ටීචර් එකතු වෙලා මාව හොස්පිටල් එකට ගෙනිච්චා. ඊට පස්සේ කොහොම හරි අම්මා අන්කන්ෂස් يعني සිහිය නැහැ. යාට සිහිය ආවේ මම හිතන්නේ පැය 5ක් හරි 6කට විතර පස්සේ. පැය 3ක් හරි ඒ පැය ගානකට පස්සේ තමයි මට සිහිය ආවේ. එතකන් මම يعني මට එච්චර එතකන් මට ෂූ එකක් තිබුණේ නැහැ. يعني මගේ අයියා සාමාන්‍යයෙන් යා මාර ස්ට්‍රොං. මම ගොඩක් සෙන්සිටිව්. يعني එයා සමහරවිට අnderලා හිම මේව එක්ස්ප්‍රෙස් කරන්නේ නැහැ. මම අම්මට කොන්ෂස් අම්ම සිහිය ආවට පස්සේ තමයි මම පොඩ්ඩක් ෂේප් එක හිටියේ. ඒ දැනටත් ආපු හිම වෙයි කියලා මට එහෙම බයයි. මම ඇත්තටම හිතුවා මේ මගේ දැන් ඒ ජීවිතේ නැති වෙයි කියලා වගේ මට ඒ වගේ දෙයක් තේරුණේ ඇඟට කමාරලා මට තේරුණේ ඊට පස්සේ මේ මම එතන මගේ තව කෙනෙකුට කිව්වා මේ දෙන්න පොඩ්ඩක් බලාගන්න මට මොකද වෙනවා කියලා. किसी මට ඒ වෙලාව ඒ දවසේ දැනුණ දෙයි මට ජීවිතේ කවදාවත් එහෙම දැනෙලා නැහැ. මට නිකන් මගේ ඔළුවෙන් මට විෂුවලයිස් වුණා මම නිකන් ලෝකෙම කියලා මම තනි වුණා වගේ කියලා. يعني අයියා හිටියත් මට නිකන් දැනුනේ يعني මොකද මට අම්ම නැති يعني මොකුත් කරගන්න බෑ. මොකද දැනට උනත් يعني මම ෂූටින් යන්නද මට ඇඳුම් ඔක්කොම පැක් කරන්න උදව් කරන්නේ හැමදේම කරන්නේ අම්මා. ඇත්තම කිව්වොත් මම ගෙදර වැඩ කරනවා මදි. හැමදේම ඇඳුම් පැක් කරන්නේද මට ළඟට කන්න බොන්න ගෙනත් දෙන්නේද ඇඳුම් හොදන්න හැමදේම කරන්නේ අම්මා. අම්මා කියනවා අම්ම දෙන යෝජනාව ඔයාලට පුළුවන් අම්මව තෝරගන්න. එහෙම නැත්නම් ඔයාගේ සහකාරය මෙහා විදිහට තෝරගන්න. හැබැයි අම්මා කැමති නැහැ. එතනට මොකද කරන්නේ? එහෙම වුණත් මං අම්මගෙන් අහනවා يعني රීසන් එක මොකද්ද කියලා. يعني අකමැති වෙන්න يعني යම්කිසි හේතුවක් තියෙන්න ඕනේනේ. නෑ මං අහන්නේ මට මේ මේ ප්‍රශ්නෙට විතර උත්තරේ ඕද නැද්ද කියලා දෙන්න. හරිද? මේ ප්‍රශ්නේ විතරක් අපි එහෙම ගියමු අනිත් ප්‍රශ්න වලට කතා කරන්න. අම්මා එහොත් අම්මා කිව්වොත් ඒ යෝජනාව දුන්නොත් ඔයා මොකද දාර කරන්නේ? කවුද තෝරගන්නේ? ඔප්ෂන් දෙකයි තියෙන්නේ. අනිවාර්යෙන්ම ඉතින් අම්මව තෝරගන්නවා. ඇති දේ උත්තර. ඇති. අම්මා එක දන්නවා ඉතින් මං කියන්නේ මොනවානත් අම්මට ප්‍රයොරිටි එක දෙනවා කියලා අම්මා දන්නවා. ඒ සමානදී මං කියන දේ අහන්න තියෙන තියෙනවා තමයි. ඒ කියන්නේ මගේ ඇත්තරම මගේ කියන්නේ හැම දෙයකම උනත් මං නම්බර් 1 කියන්නේ ප්‍රයොරිටි එක දීලා තින්නේ අම්මට. කියන්නේ අම්ම තමයි නම්බර් 1 එක වෙන කාටවත් ගන්න බෑ. කියන්නේ මම දන්නවා මං ඔබ මං ගෙදර තිබින් කියනවා මේක මෙයාට. මේ මම හර්ට් කරලා ඉවරලා පස්සේ කියනවා තමයි. මං ගෙදරත් කියන ඉතින් අලුත් දෙයක් නෙමෙයි. මේ මම කියන්නේ සමහරවිට බයිනිය විතින් ඔය සීරියස් ගන්න එපා. ඒ කියන්නේ රිද්දවල තියෙනේ වට ගොඩක් සරි. ඔයාගේ ඇඩ්වයිසස් අහපු නැති වටත් සරි. ඉස්සරහට ඉතින් හොඳින් ඉමු ආදරේ. කියන්නේ ළමයේ ජීවිතේ කොහොමත් අම්මා තාත්තා කියන රෝල්ස් දෙකම වැදගත්. කියන්නේ තාත්තා කෙනෙක් ප්ලේ කරන රෝල් එකක් තියෙනවා ළමයේ ජීවිතේ.
ඒ අම්මා කෙනෙක් ප්ලේ කරන රෝල් එකකුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ ළමෙක්ව කොහොමත් අම්මා තාත්තා දෙන්නම දෙන්නගෙම ආදරය සහ දෙන්නගෙම රැකවරණය ආරක්ෂාව හැමදේම ඕනේ ළමෙක්ට. ඒ උනත් මම හිතනවා දැන් ළමෙක් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ගත්තොත් ගෑනු ළමෙක්ව තීරුම් ගන්න පුළුවන් දැන් අපි ගොඩක් ගෑනු කට්ටිය හැටියට ගෑනු ළමයිට කියන්නේ දැනෙන විදිය ගොඩක් එක වගේ. මේ පිරිමි ළමයින්ගේ පර්ස්පෙක්ටිව් එක කියන්නේ එක කම්පෙයා කරොත්. කියන්නේ දැන් තාත්තා කෙනෙක්ට මාව සමහරට කියන්නේ මට ඕපන් අප් වෙන්න බැරි වෙනවා දැන් තාත්තා කෙනෙක්ට මගේ ඔක්කොම හැමදේම කියන්නේ. ඒ දැන් සාමාන්‍යයෙන් මට මගේ අම්මත් එක්ක මට ඕන දෙයක් කියන්නද කියන්නේ අපි දෙන ගොඩක් ලාට ඇත්තම බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස් වගේ ඉන්නේ ගෙදර. ඉතින් මං ඕන දෙයක් ෂෙයා කරන්නේ උනත් ඕන දෙයක් කියන්න පුළුවන් අම්මා කෙනෙක්ට. ඉතින් මං පර්සන්ලි හිතනවා කියන්නේ තාත්තා කෙනෙකුත් කියන්නේ තාත්තා කෙනෙක්ගේ ආදරේ රැකවරණයත් ඕනේ. ඒත් ඒ වගේම අම්මා කෙනෙක්ගේ තෝනේ මට හිතෙන්නේ කියන්නේ මගේ පර්ස්පෙක්ටිව් එකෙන් සමහරට මං වැරදි වෙන්නත් පුළුවන්. එනකට මං පර්සන්ලි කියන්නේ මං එක්ස්පීරියන්ස් කරලා තියෙන ඒවත් එක්ක උයි මම හිතන විදිහට මං හිතන්නේ අම්මා කෙනෙක්ගේ කියන්නේ රෝල් එක ගොඩක්ම ඉම්පෝටන්ට් මේ ළමෙක්ගේ ජීවිතේ. මෙයානම් ඉතින් මං කොහොමවත් කිව්වට මේ විදිහ තමයි ඔයා හැදුවේ. එයාට ඒක තේරෙන්නේ නැහැ මෙයාට. කොහොමවත් එයා ඒක දැනෙන්නේ නැහැ වගේ තමයි ඉන්නේ. මං තීරුම් කරලා දෙනවා කොච්චර මහන්සි වුණාද කියන්නේ මෙයා මේ තත්ත්වෙට ගේන්නේ එහෙම කියලා. ගොඩක් දුරට මං ගොඩාක්ම හැම වෙලාවෙම තීරුම් කරලා දෙනවා ඉතින්. එයාට එච්චර ගානක් නැහැ ඒක. ගානක් නැත්තේ නැහැ. ඒ මම කියන්නේ සමනින් ඉන්න විදිහ. මං හරිම සිම්පල් මම පෙන්නන්නේ නැහැ සමල්ලාට. يعني මං ඒව ගැන හිතන්නේ නැතුව නෙවෙයි. මං හිතනවා මම දන්නවා. ඒ කියන්නේ ගොඩක් hardships කියන්නේ ගොඩක් struggle වුණා ගොඩක් hardships තිබුණා කියලා ඒක මම දන්න වෙනාට මං එහෙම පෙන්වන්න කැමති නෑ මම දන්නවා අම්මා මං ගැන මෙච්චර කෑ කරනවා අම්මා මෙච්චර ආදරේ කියන්නේ එයා ගොඩක් මේ කියන්නේ ගොඩක් struggle කරා එයා විඳපු දුක අරම මට කියද්දි මට ඒක දැනෙන්නේ නැතුව නෙමෙයි මම දන්නවා ඒත් මං ඒක අර පෙන්වන්න නැහැ වැඩි පෙන්වන්න නැහැ කියන එක ඇතුලේ අම්මට රිදෙනවා කියලා හිතලා නැද්ද අනිවාර්යෙන්ම කියන්නේ මම හින්දා අපේ අම්මා මම දැනටත් දන්නවා කියන්නේ මායි අයියායි කම්පෙයා කරහම අයියා සාමාන්‍යයෙන් එහෙම නැහැ. එයා කියන්නේ අම්මගේ හිත රිදෙන්නවත් මොකුත් කියන්නේ නැහැ. එනකට මම හිත රිදුනත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ කියනවා ඉතින් අම්මට. මම හින්දා ඉතින් අම්මා ගොඩක් මං ගොඩක් කියන්නේ මං හින්දා අම්මගේ ගොඩක් හිත රිදිලා තියෙනවා. ඒත් මං සමහරට හිතලා කරන්නේ නැති දේවලුත් තියෙනවා. ඒත් හිතලා කියන වෙලාවලුත් තියෙනවා. රිලේෂන්ෂිප් එහෙම ඇති කරගන්නවට මම ගොඩක් කැමති නෑ. ඒක ගැන මම ඉතින් දන්න කෙනෙක් එක්ක එහෙම වගේ නම් කමක් නෑ. ඉතින් මම නොදන්න පැත්තක් තියෙනවනේ මෙයා එහෙම දේවල් කරාම ඉතින් මම ඒකට ගොඩක් අඬලා තියෙනවා එපා කියලා කියන්නේ හැවි නැත්තම්. මෙයා අහන්නේ නෑ සමහරවිට එහෙම. කොහොමත් අර ඒ වගේ දේවල් ඇති වෙනකොට මට හිතට ගොඩක් දුකයි. මෙයා කියන්නේ අහන්නේ නෑ රිලේෂන්ෂිප් එහෙම ගොඩක්ම තියෙනවට එහෙම මම අර මම දන්නේ නැති අයත් එක්ක එහෙම එහෙම ඇති වෙනකොට ගොඩක්ම දුකයි. ඉතින් දුකට මම ගොඩක් අඬනවා. අඬන එක තමයි කරන්නේ. එපා කියලා කියුවේ නැත්තම් මම අඬනවා ගම. අම්මලා එපා අම්මා කියන රිලේෂන්ෂිප් ගොඩක් පැතිරවල. මට එහෙම ගොඩක් රිලේෂන්ෂිප්ස් තිබිලා නැහැ. අම්මා දෙකක් මම දඟයි කියන්නේ ඉතින් අයියත් එක්ක ගහ ගන්නවා, ඔය සෙල්ලම් කරනවා, ඒව තමයි. දැනටුණත් ඒ කියන්නේ මම ආසයි කියන්නේ ගේ ඇතුළුණත් මම හිමින් ගමනක් නැහැ මම ගේ ඇතුළේ. මුඩට දුකගෙන යනවා දුකගෙන එනවා අර මං ඊමගේ හැටි කියන මම මාර ප්ලේෆුල් කියන මං ගොඩක් හැමලිම සෙල්ලමටද මං සෙල්ලම පැත්තට ගොඩක් බරයි කියන මං සෙල්ලම් කරන්නයි මං අයියාව උස්සනවා අර අම්මා දඟයි කියන්නේ ඒව වෙන්නේ නැති කියන ගිය ඇතුලේ මං අයියාට ඉන්න දෙන්නේ නැහැ අයියා එක්ක රණ්ඩු කරනවා බල්ලා එක්ක රණ්ඩු කරනවා අර ඒව තමයි දැනටත් ඉතින් එහෙම ටිකක් තියෙනවා නෑ මෙයා හරි ආසයි ඉස්කෝලෙන් දැන් පුතා යන්න ලෑස්ති එන කාලේ මෙයා ගෙදරනේ ඒ කාලෙටත් මෙයා කොහොමත් බෑග් එකක් එන්න අරගෙන ලැස්ති මෙයාත් යනවා කියලා. කොහොමද මං අවුරුදු දෙකම ආරිදලම දාලා තියෙනවා මං ඉස්සරි යන්න දඟලන නිසා. කියන්නේ යන්න ආසයි. ඒ කාලේ ඉඳලම දාලා තිබ්බේ. මගේ පැති දෙකක් තියෙනවා. කියන්නේ පොඩි කාලේ ඉඳන් මම ඇත්තටම ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති. ඒ අපේ අම්මත් කියන්නේ ගොඩක් මහන්සි වුණේ අපිට උගන්වන්න. කියන්නේ අපිට අම්මා ඉස්සර ගෙදර අයියටයි මටයි කියන්නේ ටියුෂන් යවන්න අපි ග්‍රේඩ් 7 වගේ ඉඳන් තමයි ටියුෂන් ක්ලාස් ගියේ. ඊට කලින් අම්මා තමයි ගෙදර අයියටයි මටයි හෝම්වර්ක් කරවන්නේ. අම්මා තමයි ආපහු අර රිවයිස් කරන්න ලෙසන්ස් උනත් ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ආවම ආපහු ලෙසන්ස් රිවයිස් කරන්න උනත් ඔක්කොම කරේ අම්මා. ඉතින් එයාගේ ඇත්තටම
කියන්නේ එයා අපිට මොනවාටත් ෆෝස් කරේ නැහැ. ඔවා මේක කරන්න, ඔවා මේක කරන්න කියලා මොනවාටත් බල කරේ නැහැ. ඒත් කියන්නේ මම දැනගෙන හිටියා අම්මා කැමති අපි ඉගෙන ගන්නවට එයා අපිට කියන්නේ අපිව ගයිඩ් කරා. කියන්නේ හැමදේම සපෝට් කරා ගොඩක්. ඉතින් අම්මා ගොඩක් කැමති වුණා අපි ගොඩක් ඉගෙන ගත්තී. අනික අයියාගේ මගේ අපි ඕ ලෙවල් රිසල්ට්ස් ආවට පස්සේ කියන්නේ අම්මට එදා එයාට ඇඬුණා. මොකද අම්මා අම්මට ගොඩක් සතුටුයි කියලා. ඉතින් අම්මා ඉගෙන ගන්නවට ගොඩක් කැමති. ඉතින් මම පැති දෙකක් කිව්වේ මාත් පර්සනලි ගොඩක් කැමති ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න. ඒ වගේම මම දන්නවා අම්මත් කැමති කියලා මාව ඒ පැත්තෙන් ඉදිරියට යවන්න. රංගපාන්න අකමැත්තක් තිබ්බේ එහෙම නැහැ. ඒත් මගේම අර නිලියක් වෙන්න ඕනේ රංගපාන්න ඕනේ එහෙම අයිඩියා එකක් කලින් තිබුණේ නැහැ. හැබැයි මම මගේ හොබීස් හැටියට සිංගින් ඩාන්සින් කරනවා ස්කූල් එකේ කරා ස්ටේජ් ඩ්‍රාමා ඒව කරා. ඊට පස්සේ ඉතින් මේක මෙහෙම වුණා ඉතින් එහෙම වුණා. කියන්නේ අපි රන් කියන්නේ රන් කරනවා කියන්නේ අපි ඉතින් ආගියුමන්ට්ස් තියෙනවා අපි ගිය ඇතුලේ අම්මත් එක්ක මම ගොඩක් වෙලාට මම ආගියු කරනවා. කියන්නේ මම හැම වෙලේම හදන්නේ මොකද අම්මා දකින්නේ දෙක කියන්නේ එක පැත්ත. හරි අම්මා හරි මම කියන්නේ අම්මා වැරදි කියලා. එයාගේ තියෙන පර්ස්පෙක්ටිව් එක වෙනස්. මම ප්‍රශ්නයක් බලන විදිය ගොඩක් වෙනස්. කියන්නේ මොකද මම ස්ටඩි කරන සබ්ජෙක්ට් එකක් එක්ක මම සයිකලොජි තමයි ඉගෙන ගන්නේ. ඉතින් මම දෙයක් දකින විදිය ගොඩක් වෙනස්. මම අම්මට ඒක හැම වෙලේම තේරුම් කරන්න හදනවා. අම්මා නැහැ මේක මෙහෙම පොඩ්ඩක් එළියේ ඉඳලා බලන්න මේ ප්‍රශ්නේ දිහා මෙහෙම කියලා. අම කෙනා නෑ නෑ මෙහෙමයි කියලා. ඉතින් ඒ වෙලාවට ඒ කතා කරන්නේ අද්දකීම් වලින් හින්දා අපිට ඒක හරි පිළිගන්න වෙනවා. ආ ඒක මම පිළිගන්න වෙලාවට තියෙනවා. හැබැයි සමහරවිට මෙයා ඒක කියන ටෝන් එකත් එක්ක මට කේන්ති යනවා සමහරවිට. يعني මම කෙනා නෑ මෙහෙම මෙහෙම කියලා. ඒ වෙලාවට ආගියුමන්ට්ස් ගිහිල්ලා يعني මම ගෙදරින් යන්න හිතුණා කියන්නේ මම ගෙදරින් යන්න මම එහෙම කියනවා අන්තරා. මම යනවා යන්න මට ඇති වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ මම එහෙම කිව්වට මේ ගිහිල්ලා නෑ කවදාවත්. එහෙමම කාමරේටලා ඉඳලා ඒත් මට ඔහා විශ්වාස කරන්නේ නැහැ. ඔහොම දැනෙන්නේ මොන දවසේද? මොකක් වුණාමද? මොකක්ද ඉන්සිඩන්ට් එක? ළඟකදී එහෙම වුණේ. ඒ කියන්නේ හැමදාම වෙලෙම වෙනවද? හැම වෙලෙම නැහැ. ළඟකදී එහෙම වුණේ මගේ ජොබ්. මම වර්ක් කරා. ප්‍රයිවට් කම්පැනි එකක. ඊපස්සේ දැන් මම වර්ක් කරනවා, ස්ටඩීස් කරනවා, ෂූටින්. ඉස් ඉට් ඩ්‍රාමික ෂූටින් එක මට තුනම බැලන්ස් කරගන්න හරි අමාරුයි. ඒක මට ගොඩක් ස්ට්‍රෙස්ෆුල්. ඒක මම අම්මට කිව්වා. ඒ හින්දා මම එහෙම ජොබ් එකෙන් මම ලීව් වෙනවා. මම ස්ටඩීස් ඒ ඩ්‍රාම එකයි කරගෙන ඉන්නම්. එතකොට මට නිදහස් ටයිම් එකක් වැඩි. මට ස්ටඩීස් උත් හොඳ කරගන්න පුළුවන්, ෂූටින් උත් යන්න පුළුවන් එහෙම කියලා. ඒසම අම්මා කිව්වා, "ඔයා ඔක ඔයා කියන්නේ පස්සේ ගොඩක් රිග්‍රෙට් වෙයි. ඔයා පසුතැවෙයි කියලා." ඒක මම ඇහුවේ නැහැ ඒ වෙලාවේ. ඒ වෙලාවේ මම ආගියු කරලා රණ්ඩු වුණා ගෙදර. කොහොම හරි මම ජොබ් එකෙන් කියන්නේ ජොබ් එක රිසයින් වුණා. ඒත් දැන් මට ඇත්තටම හිතෙනවා අපරාධ රිසයින් වුණේ කියලා. මට ඉතින් ඒ ඉන්සිඩන්ට් එකේ මට හිතුණා අම්මා කියන්නේ අහන්න තිබුණා කියලා. එහෙම අම්මට මොකද හිතන්නේ කියන්නේ. දැන් යා මං කොහොමත් දෙයක් කියනකොට අහන්නේ නැහනේ. පස්සේ යා එදි මොකක් හරි දෙයක් සිද්ධ වුණා තමයි හිතන්නේ. ආ අපරාධය තමයි එදා මේ වගේ දෙයක් ඇහිවි නැත්ති කියලා මම පසුතැවෙනවස්ස ගොඩයි. මේ දෙකකින් මෙහෙම ගොඩක්ම තියෙනවා. ඒක මට ගොඩක්ම තියෙන්නේ රිලේෂන්ෂිප් ස්ටේටස් එක ගැන. කියන දැන් මං ඉස්සරට බඳින්න ඕන එක්කෙනා ගැන අම්මා කෙනෙක්වත් එක්ක ඔයා දැන් කියපු කතාවත් එක්ක ඔයාගේ ජොබ් එක සම්බන්ධව ජීවිතේ විවිධ තැන්වලදී අම්මගේ තීරණ ඇතුලේ ඔයා නතර නොවුන එක දරුවෝ විදිහට පසුතැවීමක් ඇවිල්ලා තියෙනවා. අනේක තමයි මට තියෙන එකම බය. දැන් මං ඉස්සරට මැරේජ් ලයිෆ් එකේ වුණාත් දැන් අම්මා කියන්නේ අම්මා මට සූටබල් කියලා හිතන එක්කෙනාව හම්බුන්නේ නැති වුණොත් හරි අර එහෙම එකක් ගැන තමයි මට තියෙන එකම බය. ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම කියන්නේ හිතලා බලන්න ඕන දෙයකට තියෙන. ගොඩක් සීරියස්ලි හිතන්න ඕන දෙයකට තියෙන මම හිතන්නේ.